දේශපාලනේ ලබන්න ඕන හොඳම පන්නරය තුනෙන් දෙක බලයක් තියෙන ආණ්ඩුවක් එක්ක හැප්පෙන්න පාර හැදීම විපක්ෂ නායකතුමාටත් අපිටත් ලබන්න පුළුවන් ජීවිතේ හොඳම පන්නරය මේ වෙලාවේ ලෝකේ විශාල අභියෝගයන් වලට මුහුණ දෙන වෙලාවක් ලංකාවට තනියෙන් හිට ගන්න ඕන වෙලාවක් ලෝකෙ මිනිස්සු එන්නේ අපිව බේරගන්න ඒ නිසා මේ වෙලාවේ මතක තියා ගන්න ඕනේ රටක් හැටියට අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩුව කරන හොඳ දේවල් වලට අපි සහයෝගය දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා හැබැයි ඒ වගේම එක කියන අතරදීම කියන්න ඕනේ කරන හැම අඩුපාඩුවක්ම පෙන්නලා දෙන්න කිසි පිටකත් පැකිලෙන්නේ නැහැ කිසි ඩීල් එකකට එකතු වෙන්නේ නැහැ අපේ අතරේ ඩීල් දේශපාලනයක් තුර නැහැ ඒ නිසා අපි ශක්තිමත්ව සතුරු වෙනවා හොඳ විපක්ෂයකට කටයුතු කරන ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ජනතාව එක්සත් ජාතික පක්ෂය කියන ඒ නායකයා සහ ඒ පක්ෂයට පණිවිඩයක් දුන්නේ මේක ඇති කියන එක ඒක තවම තේරුම් ගන්න බැරි නම් ඒ සම්බන්ධයෙන් දරුණු ප්‍රශ්නයක් තියෙනවා මේ මේක 102ට වැටෙන පක්ෂයක් විය යුතු නැහැ ලංකාවේ තියෙන පැරණිම පක්ෂය 1947 මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ඩඩ්ලි සේනානායක සර් ජෝන් කොතලාව ජයජාදන රන්සිංහ ප්‍රේමදාස ඩී.බී. විජේතුංග කියන නායකයන්ගෙන් ලද පක්ෂයකට මෙවැනි දෙයක් අත් වෙන්න ඕනේ නැහැ මෙවැනි ඡේදනීය දෙයක් අත් වෙන්න ඕනේ නැහැ අපි කාලකන්ණි වින්දනයක් ලබන්නේ නැහැ යූඑන්පී වැට්ටුවා කියලා අපි යූඑන්පී වට්ටන්න ඕමනාවක් තිබුණේ නැහැ අපි අපේ ගමන ගියා මිසක අපිට යූඑන්පී වට්ටන්න යූඑන්පීට පහර ගන්නෙම අපි ඇත්ත කතා කරා ජනතාව එක පිළි අරගෙන තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි ආදරය කරන හැබැයි ඒගොල්ලන්ට අද පණිවිඩයක් ලබා දීලා තියෙනවා ඒ නිසා මම හිතනවා දේශපාලනේ මිනිසුන්ට ආදරේ නම් ජනතාවාදී වෙනවා නම් එතුමන්ලා මේ වෙලාවේදී අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා ඉතින් අපි විශ්වාස කරනවා තාම අපි පැනලා ගිහිල්ලා උස්සන්න කරන්න ගහන්න කරන්න අතින් ගහලා එලවන්න කරන්න උත්සාහයක් අපිට නැහැ අපි ඒව ගැන අපි කෝ කොහොමද මේක බාර ගන්නවා කියන එක හැබැයි ඉතින් දැන් බලාගෙන ඉන්න තියෙන්නේ මෙතුමන්ලා මොකද්ද කරන්න කියන එක ඉතින් ඊට පස්සේ පළාත් සභා ඡන්දය කියනවා ඒක අනලා හිතනවා නම් එහෙම 102ක් තියාගෙන පළාත් සභාවට අපේක්ෂකයෝ දාන්න එක විහිළුවක් වෙයි දැන්වත් ඉතින් අවස්ථාවක් තියෙනවා එකතු වෙන්න හයිලා සයිත් ප්‍රේමදාස මෙතුමා කාටවත් අසාධාරණයක් කරන එකක් නැහැ සත් ජාතික පක්ෂ ඉන්න කාගෙන්වත් එතුමා පිළිගන්න සූදානමක් නැහැ තියෙනසාර පැහැදිලි විශ්වාසයෙන් කියන්න පුළුවන් එතුමා බොහොම සුභවාදී වෙ ඉන්නවා ඒ බලාපොරොත්තු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළේ එතුමාගේ කණ්ඩායම සුභවාදීව දැන්වත් ජනතාව දින්න තීන්දුවක් පිළිගනී කියන එක මොකද අපි කෘත්‍ය අධිකාරී මණ්ඩලවල පාර්ලිමේන්තු කණ්ඩායම්වල මොන අත්සන් කළ දුන්නත් පිළිගත්තේ නැති නිසා තමයි අන්තිමට මහජනයා ඉස්සරහට ගියේ මොකද මහජනයා නැත්තන පක්ෂයක් නැහැ නිසා අපි ඒක පෙන්නවා ඉතින් 102කට යුඑන්පී වටෙන්න ඕනද කියන එක ඔබතුමාලම හිතලා බලන්න මම හිතනවා මෙතන කවුරුත් යම් තමන්ගේ යම් කිසි ජීවිතයක දවසකදී තමන්ගේ පවුලේ කෙනෙක් හරි අලියට ඡන්දයක් ගහපු කෙනෙක් ඉඳලා දිනවාද ඒ අලියා එච්චර අමතක වීම තරම් හොඳ දෙයක් නෙමෙයි. රනිල් මහිතපාල සිරිසේන මම නම් හිතනවා ලක්ෂ 1යි ගානක් ඡන්ද පොළොන්නරුවේ හම්බුණත් මොන ලැජ්ජාවක් නැද්දනේ මේ මේ ලෝක රූරජින වෙලා නිකන් ගමේ අවුරුදු කුමාරට යනවා වගේ වැඩක් නේ කරලා තියෙන්නේ. මොන මොන ලැජ්ජද මම නම් ගෞරවන්විත ගෙදරටලා හිටපු ජනාධිපතිරේ ඉන්න මොන මගුලකටද ආයෙත් මේ ඊළඟින් ඉන්නේ. ඉතින් ඒකෙන් පෙන්නනවා තමන් තමන් කරපු වැඩේ පිළිබඳ සතුටු නැහැ කියන එකනේ. ඉතින් ඒ නිසා තමන්ට ආයෙත් ඒ බලේ නැතුවත් ඉන්න බෑ කියන එකනේ. හැබැයි බලේ අරන් දීපු මිනිස්සුන්ව නැති කරලා ඒ බලේ මේ ආයෙත් මේ අඩි 6 පොලොට යනවා කියපු මිනිස්සුන් දෙක එකට ගිහිල්ලා බුදිය ගන්න පුළුවන් නම් ඉතින් එතනින් යට මේ 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 සන්දාන ගැන හොඳ 탁සේරුවක් තව මාස 6කින් 8කින් ඔබතුමාලට තීරෙන්න පටන් ගන්නේ. අපිට නම් ප්‍රශ්න තියෙන්නේ ඉතින් අපි මෛත්‍රීපාසී සේන මහත්තයා ගැන විශ්වාස කරලා බලේ අරන් දුන්නා. කනගාට වෙන තුමා ගත්ත තීන්දුව. හැබැයි සමහරට එතුමාටත් වැරදි කියන්න බෑ. එතුමාට රනිල් වික්‍රමසිංහ වගේ චරිතයක් එක්ක ජීවත් වීමේ අපහසුතාවයේ තියෙන්නේ. ඉතින් ඒ දෙන්නගේ සුසංයෝගයේ ගැළපුන්නේ නැහැ. ඒක ඔය හරියට බල්ලා කරලා කරන්න ඕන කසාද හරි ගියේ නැහැ. ඒක ඒ වුණා. breaking.lk